මේ ස්ටිල් ලයිෆ් පාඩමේ අවසාන කොටස. අයබෝන් කියලා පිළිගන්නවා කලින් දවසේ ඉවර කරපු තැනින් පටන් ගමු. කලින් වීඩියෝ එක උඩ තියෙන ලින්ක් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයා දැනටමත් Art Life වීඩියෝ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා notification bell icon එකත් click කරන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. අද මග් එකෙන් පටන් ගමු. Fine detailing, again reflection light, sharp dark areas, වගේ තැන් අඳින්න synthetic soft brush එකක් පාවිච්චි කරනවා. Dark areas අඳින්නේ තනිකරම black color එක පාවිච්චි කරේ නැහැ. ඒ වෙනුවට opposite colors දෙකක් එකතු කරලා අදාළ dark color එක හදාගත්තා. උදාහරණයක් විදියට Woman dark color එකක් හදාගන්න ඕන නම් burnt amber color එකට persian blue color එක අඩුවෙන් දාලා හදාගන්න ඕන. එතකොට දුඹුරු පාටට හුරු dark color එකක් තමයි හම්බ වෙන්නේ. Cool and dark color එකක් ඕන නම් burnt amber වෙනුවට persian blue වැඩියෙන් දාගන්න පුළුවන්. වර්ණ සම්බන්ධව ඉතිරි වීඩියෝ එකකින් කතා කරමු. එතකොට අපිට ටිකක් පුළුල්ව මේ මාතෘකාව ගැන කතා කරන්න පුළුවන්. කෙටල් එකේ ඉදිරිපස කොටස අඳිද්දී ෆෝම් එක වෙනස් වුණා. ඒ නිසා දැනට අඳින ටික ස්පීඩ් කරලා තියෙන්නේ. වීඩියෝ එක ඉදිරියේදී කෙටල් එකේ ඉදිරිපස කොටසේ ෆෝම් එක නිවැරදි කරන විදිය බලන්න පුළුවන්. Highlights අඳින්න තනිකරම white color එක මම පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනුවට color strength එක ගොඩක් අඩු කරපු color එකක් තමයි පාවිච්චි කරන්නේ. කුමක් හෝ object එකකට light එකක් වැටුනම ඒ object එකේ dark area එකක් create වෙන එක සාමාන්‍යයි. හැබැයි ඒ ඔබ්ජෙක්ට් එකට වැටෙන ලයිට් එක අනුව ෂේඩ්ස් වල නැත්තම් ඩාර්ක් ඒරියාස් වල කලර් ටෙම්පරේචර් එක වෙනස් වෙනවා. ඒක අපි මේ විදියට පැහැදිලි කරගමු. ඔයා හිතන්න මෙතන තියෙන මග් එකට වෝම් ලයිට් එකක් වැටුණා කියලා.
ඒ කියන්නේ කහ පාටට තැඹිලි පාටට වගේ හුරු ලයිට් එකක්. එහෙනම් ඒ ඔබ්ජෙක්ට් එකේ shades නැත්නම් dark areas color කරන්න ඕන cool and darker color වල. ඒ කියන්නේ නිල් පාටට කොළ පාටට වගේ හුරු dark colors වලින්. මම මෙතනදී background එක color කරගන්නවා. දැන් මම ඔබ්ජෙක්ට්ස් තියෙන ටේබල් ටොප් එක කලර් කරනවා. ඒත් එක්කම මම ටේබල් ටොප් එකේ පර්ස්පෙක්ටිව් හදාගන්නවා. ටේබල් ටොප් එකේ දුරතැන් වලට ස්ට්‍රෙන්ත් එක අඩු කලර්ස් පාවිච්චි කරන ගමන් ළඟතැන් ස්ට්‍රෝං කලර් වැලියු වලින් කලර් කරනවා. මම මෙතනදී ඔබ්ජෙක්ට් එකේ වැරදුණු ෆෝම් එක හදන්න ට්‍රයි කරනවා. ඒත් මට පස්සේ පැහැදිලි වුණා ෆෝම් එක වැරදිලා තියෙන්නේ ස්කෙච් එකෙන්මයි කියලා. දැන් මම කෙටල් එකේ හැන්ඩල් එක සම්බන්ධ වෙන තැන අදිනවා. මේක මම ස්කෙච් එකට ඇතුළත් කරේ නැහැ. ඔයාලට මේ සම්බන්ධව මොනෝහරි ගැටලුවක් තියෙනව නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න.
මෙතන ෆෝම් එක හදන්න මට මේ කොටස සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න සිද්ධ වුණා. මෙතන ඉඳන් ඔයාලට හරියට ෆෝම් එක හදාගන්න විදිය බලන්න පුළුවන්. මට සම්පූර්ණයෙන්ම ඒ කොටස පේන්ට් වලින් වහලා ආයෙත් මුලින් ඉඳන් හදන්න වුණා. Thank you.
මට තේරෙනවා ඇති ස්කෙච් එක කොච්චර වැදගත්ද කියලා. වීඩියෝ එක ගැන ඔයා දරන අදහස් සහ වැඩිපුර තොරතුරු පල්ලෙහක් කමෙන්ට් සෙක්ෂන් එකේ කතා කරමු. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ඔයාටත් ප්‍රයෝජනවත් වුණා නම් වීඩියෝ එකට ලයික් කරන්න, තව කෙනෙක්ට දැනගන්න ෂෙයා කරන්න. ආර්ට් ලයිෆ් channel එක subscribe කරලා notification bell icon එකත් click කරොත් ඉක්මනටම ඔයාට අපේ වීඩියෝ බලන්න පුළුවන්. අමතක නොකර ෆේස්බුක් එකේ ආර්ට් ලයිෆ් පේජ් එකට ලයික් කරලා තියන්න. ඉන්ස්ටාග්‍රෑම් එකේ අපිව ෆලෝ කරන්නත් අමතක කරන්න එපා. පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ අපේ කන්ටැක්ට් ඩීටේල්ස් තියෙනවා, ඒවත් බලන්න. පේන්ටින් එකේ වැඩ ඉවරයි, අලුත් වීඩියෝවකින් ආයෙත් හම්බ වෙමු. බොහොම ස්තුතියි, සුබ දවසක්.